අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත ලබන අයවැයෙන් මාධ්‍ය වේදින්ට තවත් සහන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන්නයි ඉල්ලීමක් මහගෙදරට ආ අමුත්තා කී කතාව පාන්ති ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් පොල්පේ සාමාන්‍ය ඉලක්කේ මම ගත්තේ නැහැ දැන් මමත් ඉන්නේ මහගෙදර ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය පළමු වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ JDA පෙරේරා කලාකාරයේදී අද පස්වරුවේ විවෘත වුණා. මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන පාටලී චම්පිකරණවක, රුවන් විජේවර්ධන හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඡායාරූප තරංගාවලියේ ජයග්‍රාහකින්ට සහතික ප්‍රදානය හා ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදීන් අගයමින් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු වුණා. හොඳම ඡායාරූපයට හිමි සම්මානය දිනාගත්තේ විජය පුවත්පත් සමාගමේ ලහිරු හර්ෂණයි. දර්ශනයේ විවෘත කිරීමට එක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන් තුළ තිබෙන විවිධ ශේස්ත්‍රවල ඔවුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් නිර්මාණශීලීභාවය ඒ සියල්ලම මම ඉතාමත්ම අගය කරනවා. සමාජයේ වටා තිබෙනා වූ විවිධ ගැටලු ප්‍රශ්න අභියෝග මේ සියල්ලම ගැඹුණු මේ ප්‍රදර්ශනය මම දකින්නේ ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන ඔවුන්ගේ පරිපූර්ණ දක්ෂතාවයන් පෙන්නුම් කළ අවස්ථාවක් විදියටයි. කථානායක කරු ජයසූරිය හා අමාත්‍ය රුවන් විජේවර්ධන මහත්වරුන්ද අදහස් දැක්වුවා. ඕනෑම රජයක යුතුකමක් තියෙනවා ඒ ජනමාධ්‍යවේදීන් වගේම ඡායාරූප ශිල්පීනුත් ආරක්ෂා කරන්න. අපේ ජනමාධ්‍ය ඇමැතිතුමා පැමිණ සිටිනවා. අපි විශ්වාස කරනවා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට ලැබිය යුතු ඒ සියලු පහසුකම් ශක්තිය රජය හරහා ලබා දීමට එතුමා කටයුතු කරයි කියලා. විශේෂයෙන්ම මම හිතන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඒගොල්ලන් මුහුණ දෙන ගැටලු වලට නිසි යැගීමක් ඇත්තටම ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට මේ විශේෂම අයවැයෙන් කිසි සහනයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. ඒකාපත්ත විපක්ෂ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නා වාසන මැතිවරණ කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද විවෘත කෙරුණා. අලුත් වූ මහගෙදර නමින් මෙම කාර්යාලය නම් කර තිබුණා. දැන් මහගෙදරට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මම ඇතුළට ආවේ අද මහගෙදර විවෘත කරන්න අධිකරණ ජනාධිපතිතුමාත් එක්ක. දැන් මමත් ඉන්නේ මහගෙදර. මම බොහොම පරණ ශ්‍රී ලංකා කාරේ. මම පෝට්ටුව හදන්න හුඟක් මහන්සි වෙච්ච කෙනෙක්. මම හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා මමයි තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ. එදා විපක්ෂ නායක ධූරයේද මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඔක්කොම අස්සම් කරලා කථානායක කුමාර බාර දුන්නේ ලිපිය විපක්ෂ නායකයන්ට පත් කරන්න මාව කියන එක මම තවුන්නාසට කියන්නේ. පාන්ති ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මම හොඳ ශ්‍රී ලංකා කාරේ කියලා. පෝට්ටුවේ සාමාන්‍ය ගත්තේ මම ගත්තේ නැහැ. ඒ ගත්ත අය අද රැකිලා ඉන්නේ මං හිතන්නේ අපේ අධිකරණ ජනාධිපතිතුමා සහ මහින්ද අමරවීර මහත්තයා පිං සිද්ධ වෙන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉතාම වටිනා පක්ෂයක්. කවුරු හිතුවත් මේක නැති කරන්න පුළුවන් කියලා ඒක වැරදි මතයක්. කවදාවත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න බෑ. ඒ රටේ ප්‍රධාන පක්ෂ දෙකයිනේ තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනිත් පක්ෂ ආවා ගියා. තව ටික දවසක් යනකොට බලන්න ඉස්සරහට යනකොට තව කී දෙනෙක් එනවද කියලා. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ මෙහෙවීම කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කර කාන්තාවන්ගේ අයිතීන් ලබා දෙන ලෙස මුස්ලිම් කාන්තාවන් වසර 30ක කාලයක සිට ඉල්ලීම් කර තිබෙනවා.
මුස්ලිම් වරුන්ගේ අවම විවාහ වයස අවුරුදු 18ක් වීම ක්වාසි වරුන් ලෙස කටයුතු කිරීමට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීම විවාහයේදී මුස්ලිම් කාන්තාවගේ අත්සන අත්‍යවශ්‍ය වීම විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීම ආදිය මෙම සංශෝධනවලට ඇතුළත් විය යුතු බවයි මුස්ලිම් කාන්තාවන් පෙන්වා දෙන්නේ. විනිසුරු සලීම් මර්සු කමිටු නිර්දේශයට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර ඇතත් තවත් ගැටලු පවතින බව අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. අපි අද මෙතනට ඇවිල්ලා සංශෝධන ඉල්ලන්නේ දෙවියන් වහන්සේ කියපු එකම කියමනකටවත් නෙමෙයි. ඉතින් දෙවියන් වහන්සේ අපට දීලා තියෙන නීති රීති පිළිබඳව අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ නීති රීති මිනිස්යාට ගෙන ඒමේදී මිනිස්යා විසින් ගෙන එන්නා වූ නීතිවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙවියන් වහන්සේ අපි කාටවත් මේ විදිහට අසහනයක් වෙන විදිහට නීති පනවලා නැහැ. ඉතින් අපි ඉල්ලා හිටින්නේ ඒ දෙවියන් වහන්සේගේ කාරුණිකභාවය කරුණා කරලා පනත් සංශෝධනේ ජනතාවට පෙන්වන්නේ කියලා. තවත් මේක ආපස්සට දාන්න එපා. තවත් සාකච්ඡා අවශ්‍යයි කියලා කියන්න එපා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවේ සාක්ෂි විමසීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචන පෙත්සමේ විභාගය අවසන් වනතුරු සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා. ඒ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නා. නඩුවේ සාක්ෂිකරුවන් 5 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියා. ඔවුන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව මුදාහැරීමටයි කටයුතු කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අධිචෝදනා බහර දුන්නා. අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 33ක් අවභාවිත කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අධිචෝදනා බහර දීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කෙරුණා. ඒ රුපියල් 100,000 බැගින් වන මුදල් ඇප සහ රුපියල් 110,000 ශරීර ඇප දෙකක් මතයි. රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද යළි විභාගයට ගෙනුණා. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා. නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නඩුව නොවැම්බර් 1 වනදා දක්වා කල් තැබුණා. පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් සනුදාන කළ විරෝධතාවකට වෙඩි තබා 3 දෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නීතිපති දප්පුලද ලිවීරා මහතා කැඳවා සිටියා. සාක්ෂි ලබා දීම මගින් තම රාජකාරිවලට ගැටලු මතුවිය හැකි බවයි නීතිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. නීතිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සාක්ෂි විමසීම කාරක සභාව සිදු කළේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සාක්ෂි ලබා දුන්නා. Actually affect my role as Attorney General in the performance of my functions. I am called upon to testify before this forum. May I make this submission, and I will also present a written representation, and I wish to have a ruling on the matter, because these are matters which are all pertinent and relevant to the discharge of my functions as the Attorney General. And the evidence which is sought to be elicited from me today could be given by a subordinate officer. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ICCPR යටතේ ගන්න අදහස් විමසුවා කියන එක තහවුරු වුණා අපිට. එහෙම විමසුවත් කිසිම උපදේශයක් ලැබී නැති බව තමයි පොලිසිය පැත්තෙන් කියන්නේ. මොකද්ද මේ ගැන කියන්නේ? අපිට ලැබිච්ච නොතීසිය පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් 2019 ජූලි 24 සඳහන් වෙලා තියෙන ගොනු පිළිබඳව විතරයි අපි අවධානය යොමු කළ පැමිණලා තියෙන්නේ. මේ පිළිබඳව විස්තර ලබා දුන්නොත් සොයලා බලලා සුදුසු නිලධාරීන් මේ කාරණේ කියන්නේම මේකට අදාළව. මම මේ කියන්නේ මේ EER 0817 කියන ලිපිගම අදාළව කියන්නේ. අසීස් මහතාගෙන් අහලා තියෙනවා ICCPR යටතේ හරි අත්අඩංගුවට ගන්න බෑයිද කියලා. කිසිම තැනක සඳහන් කළ නැද්ද ඔයගොල්ලන්ගේ ෆයිල් එකේ? මම මා සතුව දැනට EER 8/2017 ලිපිගොනුව තිබෙනවා. ඒ ලිපිගොනුව අනුව ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනි ලිපිය 2017 ජූනි 1 දින වැඩබලන අධ්‍යක්ෂක ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා පිටු 3කින් එහි සඳහන් වෙන්නේ
කරුණු එසේහින් මෙම වෙබ් අඩවි හරහා ප්‍රචාරය කර ඇති ජාතීන් අතර සමගියට හානිකර අන්තර්ජාල වෙබ් අඩවි සහ මුහුණු පොතේ සඳහන් කරුණුවලට අනුව පහත සඳහන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය වගන්ති උල්ලංඝනය කරමින් මෙම සංවිධානය කටයුතු කර ඇති බව පැහැදිලි වේ. ඔබතුමා මං හිතන්නේ සාරාන්ගේ වීඩියෝ ටිකක් බැලුවා. නිවැරදිද? No, I mean, I'm asking from documents අනුව මොකද කලින් කිව්වා වීඩියෝ බැලුවා කියලා. පුද්ගලයෙක්ගෙන් නෙමෙයි අහන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්නේ. මේ පිළිබඳව වීඩියෝ බැලුවද කියන කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය අධිනීතිඥ මලික් අසීස් මහත්තයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාඩ් නවාවිට මේ වීඩියෝ පට බලලා ඒ වීඩියෝහි සඳහන් කරුණු පිළිබඳව පිටු 15කින් සමන්විත වාර්තාවක් ලබා දීලා තියෙනවා 2019 මැයි 21. ඒ කියන්නේ වීඩියෝ බැලුවා. වීඩියෝ බැලුවා. ඒතර ඒ කියන්නේ සිද්ධියෙන් පස්සේ. මම කියන්නේ සිද්ධියට කලින්. සිද්ධියට කලින් බැලුවාම ඒ වීඩියෝ වල තියෙන කාරණා මත ICCPR ගණයට වැටෙනවද කියන ප්‍රශ්නය ගැන උපදේශක් දෙන්න හිතුනේ නැද්ද? ඒ පිළිබඳව කරුණු මතුවෙච්ච නිසා තමයි 2019 3/12 වෙනිදා නීති සාකච්ඡාවකට පැමිණ ලෙසට TID නිලධාරීන්ට දැනුම් දීලා කටයුතු කළේ. 2018 6 වෙනි මාසේ ලිපියත් එක්ක CD එකක් ලැබුණා. ෆයිල් එක අනුව ඊට පස්සු CD එක බලලා නව සීනියර් ඔෆිසර් කෙනෙකුට වර්තාවක් දීලා නැහැ. 2019 මැයි 20 වෙනකම්. වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් රජය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගම්පහ මිනුවන්ගොඩ බටපොත ශ්‍රී ගණානන්ද පොත්ගුල් විහාරස්ථ දහම් පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල් කළ තැබීම සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඉදිකරන ගුණනැගිල්ල සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 140ක් නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඇමතිතුමාගේ මූලිකත්වෙන් රක්ෂණය වෙනකොට ගස් යට දහම් අධ්‍යාපනය ලබන ආගමික සිද්ධස්ථාන දහසකට 140 ගුණනැගිලි දහසක් ලබා දෙනවා. වසර 4ක් ඇතුළත චෛත්‍ය රාජානන් වහන්සේලා නොමැති විහාරස්ථාන 1125ක් චෛත්‍ය 1125ක් අපි ඉදි කරනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා පවසනවා. අර්බුද පැන නැගී ඇත්තේ විපක්ෂයට බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. අවශ්‍ය වෙලාවට නියම අපේක්ෂකයාව අපි ඉදිරිපත් කරනවා. ඒකේ කිසිම සැකයක් හිතන්න එපා. අපේ එක්සත් ජාතික පක්ෂේ කවදාකවත් කැඩෙන්න විසි වෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි. පක්ෂයට සුදුසුම වැඩපිළිවෙල අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ බොහොම අතරමං ලෝකයක මේ වෙලාවේ ඉන්නේ. දැන් හැමතැනම කරුවලේ අත ගන්නවා වාගේ රට වටේම යනවා සන්ධාන හදන්න. අපේක්ෂකෙක් හරියට ඉදිරිපත් කරගන්න බෑ. නන්නත්තර වෙලා ඉන්නේ. අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක වන කාර්යාල ප්‍රවාහන සේවා පරීක්ෂා කිරීම කොට්ටාව අධිවේගී පිවිසුමේදී අද සිදු කෙරුණා. අධිවේගී මාර්ග ඉදිකරමින් ජනතාවගේ වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රජය අවස්ථාව උදාකර දී තිබෙනවා. තවත් අධිවේගී මාර්ග කිහිපයක ඉදිකිරීම් කඩිනමින් සිදුවන්නේ මෙය දැඩි අවශ්‍යතාවක් වූ නිසාමයි. දැනට ක්‍රියාත්මක අධිවේගී මාර්ගවල කාර්යාල ප්‍රවාහන සේවාවද ඉතා සාර්ථකව සිදුවනවා. එහෙත් ඇතැමුන් වාසි ලබා ගැනීමට පුරුදු වී සිටිනවා. කාර්යාල මගින් ප්‍රවාහනය කරන වාහනවල සෙසු මගින් රැගෙන යන්නේද පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ මේ අනුවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය එක්වයි මෙය ක්‍රියාත්මක කළේ. අපි ඔවුන්ට දැනුම් දීම් කරලා තිබුණා. අල්ලලා උසාවිය දැම්මා. නමුත් ඔවුන් ඒ පිළිබඳව කිසිත් තැකීමක් කරන්නේ නැහැ. දිගින් දිගටම ඉල්ලුවා මේක එක්ක නියාමන කොමිසම සභාවට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න, එහෙම නැත්නම් අධිකාරියට ඇවිල්ලා සම්බන්ධ වෙන්න. නීතියානුකූලව බස් රථයේ ඒ කාර්යාලයේ ඉන්න අය විතරක් අරගෙන ආවොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. බස් හිමියන්ගේ ඒ පැත්තෙන් විතරක් නෙවෙයි, මගියාගේ පැත්තෙන්නත් කිසිදු ආරක්ෂාවක් නැහැ. සීට් 20ක් නම් තියෙනවා. සීට් 20ට නම් 20ක් ගාව ඩෙන්ටි කාඩ් එක නම්බර්ස් දාලා දොරේ අලවන්නේ. අපි ඒකත් ආරක්ෂා කරලා බස් හිමියන්ටත් ආරක්ෂා කරලා මගින්ගේත් ආරක්ෂා සලකලා කඩිනමින් විසඳුමක් ලබා දෙනවා. බස් රට 30ක් 40ක් තමයි පර්මිට් ඇතුව ධාවනය කරන්නේ. පර්මිට් නැතුව 40ක් 50ක් ධාවනය වෙනවා. අපේ ටිකට් එක රුපියල් 450 500 අතර වුණත් වෙනත් බස් රටවලින් රුපියල් 250 300 රැගෙන යන්න මේ සඳහා හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග අනුව අපි බලධාරීන් ඉල්ලා සිටිනවා.
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ඉවත් කර ස්ථිර විදුහල්පතිවරයෙකු ලබා දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්තුණා. කීර්තිමත් ඉතිහාසයක් ඇති මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ පරිපාලන කටයුතු මේවන විට කඩා වැටී ඇති බවයි විරෝධතාවට එක් වූ ආදි ශිෂ්‍ය සංගමයේ සමාජිකයන් මෙන්ම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සඳහන් කරන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ පරිපාලනය සඳහා ඉස්තිර විදුහල්පතිවරයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔවුන් ප්‍රකාශ කළේ විද්‍යාලයේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි. ඒ සඳහා මැදිහත්වන ලෙසද විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. මම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඒ වගේම මගේ දරුවෝ දෙදෙනාත් මේ විද්‍යාලයටම යන්නේ. කිංස්වුඩ් විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු පරිපාලනය විසින් ගෙන යන ඉතාමත්ම අත්නොමතික ක්‍රියාදාමයන් හින්දාද විද්‍යාලයේ විනය, ක්‍රීඩාව, අධ්‍යාපනය හැම එකක් අතින්ම අන්තිරම පිරිහිලා තියෙනවා. පාසල් සංවර්ධන සමිතියේ අයවැයවත් තාම සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකෙන් මේ එකතු වෙන මුදල් වලට මොකද වෙන්නේ ඒවා මොනවත් අපි දන්නේ නැහැ. බලධාරීන්ට කියන්නේ මේ ඉන්න විදුහල්පතිතුමා වැඩබලන විදුහල්පතිවරයෙක් මේ දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් සියලු දෙනාම එකට එකතු වෙලා උද්ඝෝෂණේ තවදුරටත් අපි ඉස්සරහට ගෙනියනවා කියලා කියනවා. මේ විදුහලට අධ්‍යාපන ඇමතිතුමාට අපි සියලුම දෙනාට කියන්නේ ගැළපෙන පෞරුෂයක් තියෙන සුදුසු විදුහල්පතිවරයෙක් පත් වේවා කියන ප්‍රාර්ථනය තමාගේ තියෙන්නේ. විශිෂ්ට වාද්‍ය මෙහෙවරක් කළ ප්‍රවීණ වාද්‍යවේදී තේවිස් ගුරුගේ මහතාගේ 30 ගුණ සමරුව පසුගිය දාතයේදී තිබුණා. ඒ වෙනුවෙන් සංවිධානය කළ දානමය පින්කමක් බතරමුල්ල වික්‍රමසිංහපුර නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේදී අද පැවැත්වුණා. 1943 වසරේදී තේවිස් කුරුකේ මහතා ගුවන් විදුලියේ සහන නිවේදකයෙකු ලෙස බාද්ද ක්ෂේත්‍රයට පිවිසුණා. 1977 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ හෙබවූ ඒ මහතා පසුව ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම නිසි බලධාරියා ලෙස පත්වුණා. ඒ මහතාගේ නායකත්වයෙන් ස්වාධීන රූපවාහිනිය ජයග්‍රහණ රැසක් හිමි කරගත්තා. 1989 වසරේ ජොලි 23 වෙනිදා නාන්දුනන තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරින් තේවිස් කුරුකේ මහතා ජීවිතෙන් සමුගත්තා. ඒ මහතාගේ ගුණ සැමරීම සඳහා ITN සුබසාධක සංගමයේ මෙහෙවූ දානමය පින්කමට ස්වාධීන රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරී රසංග හරිශ්චන්ද්‍ර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ගුරුගේ මහතාගේ දියණිය ඇතුළු පෞලේ ඥාතීන් එක්ව සිටියා. වික්‍රමසිංහපුර සුවෝදාරාමාධිපති පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදු කළා. වික්‍රමසිංහපුර නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේ ආලේප කිරීම සඳහා ITN මාධ්‍යාලය විසින් තීන්ත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. තමා පමණක් ඇයි සිතා ජීවත් වන මිනිසුන් සිටින ලෝකයක අනෙකා වෙනුවෙන් තම දිවිය කැප කළ මිනිසුන් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. තම දිවිය ගැන නොතකා වෙනත් අයගේ දිවි බේරා ගැනීමට කොතරම් ධෛර්යයක් නිර්භීතකමක් තිබිය යුතුද මේ එවන් මිනිසෙකු පිළිබඳ වූ සටහනක්. තායිලන්තයේ චියන් රායි ගුහා සමූහය තුළ සිර වූ පාපන්තු කණ්ඩායමක සමාජිකයන් 13 දෙනෙකු බේරා ගැනීමේ සිද්ධිය ඔබට මතක ඇති. එම මෙහෙයුමට සමන් ගුණාන් එක්ුණේ ස්වේච්ඡාවෙන්. ගුහාව තුළ සිර වී සිටි දරුවන් 12 දෙනා සහ පුහුණුකරුට අවශ්‍ය පහසුකම් සැලසීම ඔහුගේ මූලික කාර්ය වුණා. 13 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ඉදිරිපත් වූ ඔහුට අවසානයේදී දිය යටදී ඔක්සිජන් මදකම හේතුවෙන් තම දිවි අහිමි වුණා. හිටපු නාවික හමුදා නිලධාරියෙකු වූ ඔහු තායිලන්තයට පමණක් නොවේ ලෝකයටම වීරයෙක් වුණා. ඔහු මියගොස් වසරක් සපිරුණු ඊයේ දිනේදී ඔහු වෙනුවෙන් මෙරටදී උපහාර පිරිනැමුණා. මියගිය තම සැමියා වෙනුවෙන් උපහාර උත්සවයට පැමිණි සමන් ගුණාන්ගේ බිරිඳ ITN ප්‍රවෘත්තිංශය සමග විශේෂ පිළිසඳරකට එක් වුණා. Thai Care Rescue Mission was a truly global rescue operation that took place last year. Joining with us today, a wife of ex-Navy diver Saman Gunan. He was engaged with the mission and died during the operation. I would like to know, being a wife of a heroic personnel, what's your thoughts and personal experience on him? She said that she's very proud of her late husband for his devoted and volunteer missions for the operation, that he do good for all the people and he be the person that everyone can count on when they have a trouble.
Could you explain how was the responses of the government and other parties after the death of your husband? มีค่ะก็มีทอหรือท่าอากาศยานค่ะเข้ามาช่วยเหลือโดยการที่ให้ทำงานแทนในตำแหน่งของพี่แซมค่ะ She said that after the tragedy of the involved in the operation the airport of Thailand Public Company Limited or AOT that Sman Kunan employer has come to help her suddenly by hire her instead of his husband, her late husband. And after that, there are many government sector and private sector come to help her since then. Yeah. Do you have any special message to be given to the common society and the public? ค่ะ ก็อยากจะให้กำลังใจแล้วก็ให้ภูมิใจในสิ่งที่เขาทำแล้วก็เก็บเขาเอามาเป็นกำลังใจในการใช้ชีวิตต่อไปค่ะ She said that especially to the woman that has the faith like her that keep strong and go on living by keeping his goodness, his braveness and the proudness of him to be the energy for her, for everyone to keep on living and do good things in the society. Okay.Thank you very much. Thank you very much. Okay. Then, we are part of the report. Sri Lanka, Vyavasaya, Kya, Vasari, Samman, Ulele, Mivarat, Sarthako, Pavatvimata, Kaditu, Dati, Vinava, Esandaha, Aidumpat, Baragan, Ebel, October, Tisakwanda, Dakwa, Sidukirimata, Kaditu, Dati.අදාළ සම්මානය නිරාවරණය කිරීම අමාත්‍ය දයාගමගේ හා වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. ඉන්සි සිමෙන්ති තිරසර ජාතියක් ගොඩනැගීම සඳහා 2018 සමාරම්භක වාර්තාව ඉදිරිපත් කිරීම කොළඹදී සිදු කෙරුණා.එම සමාගමේ ශ්‍රී ලංකා සභාපති ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය චිත්‍රපට සංස්ථා තරංගණී සිනමා ශාලාවේදී පැවැත්වුණා. නිහල් විජේසිංහ නිෂ්පාදනය කළ එය සුදේෂ් වසන්ත පිරිස්ගේ අධ්‍යක්ෂණයක්. මාධ්‍යවේදීන් කලාකරුවන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ආයතනය සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල් කුරේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කයක් හඹා යන සංචාරක බංග්ලාදේශය මේ වන විට පන්තු වාර 34ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 186ක් ලබා සිටිනවා.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසී දිනා පළමුවෙනි පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටිට පිවිස ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල ලෙස අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 7කට දැවී ගියා. ඉන් පසුව පිටිට පිවිස කුසල් ජනිත් දිමුත් කරුණාරත්න සමග එක්ව දෙවන කඩුල වෙනුවෙන් ලකුණු 97ක සමන්තාවක් ගොඩනැගුවා.කුසල් ජනිත් ලකුණු 111ක් ලබා ගත්තා. එය ඔහුගේ පස්වන එක්දින ශතකය වනවා.කලකින් ලකුණු 4ට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48යි. සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කිරීමට අසිත් මාලිංග 8 වන කඩුල ලෙසින් පිටියට පිවිසියා. එහිදී ඔහුට සිය ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ ෂෆිල් ඉස්ලාම් කඩුලු 3ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 314ක් රැස් කළා. පිළිතුරු ඉන්න ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසියා. එහිදී මාලිංගට සිය සහෝදර ක්‍රීඩකයන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු තමීම් ඉක්බාල් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට එක්දින පිටියේ යෝකර් රජු සමත් වුණා.බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 30ක් තුලදී විඳහිලීමට මාලිංග ඇතුළු ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය සමත් වුණා.සෞම්‍ය සර්කාර්ට ලබාගත හැකි වුණේ ලකුණු 15ක් පමණයි.
shot to catch it. කතරගම ඇසළ මංකල්ලේ අවසන් පෙරහැර නැවත විකාශය ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk